අද මමවාල්ට පාඩමක් නෙ මේ කියල දෙන්නේ යන්නේ කොච්චර क्ලාස් කියත් කෝස් කරත් විවිද්ධ වීඩියෝස් බැලුවත් ගොඩක්කායට ඉංග්‍රීසි බෑ මෙන්න මේකට මොකද අපි කරන්න ඕනි කියෙනෙ එක තමයි අද මමවාල්ඩ් කියල් දෙන්නේ යන්නේ මිච්චර දසක් ම මගේ විීඩියෝස් සොල් මංවාල්ට කියල නෑ කවදාවත් අවසාන වෙනකම් වී බලන්න කියලා ඉතිං අද මම කියනවාට මේ වීඩ එක හරියට හං ඉන්න කොතන දවාට වැරදිච්චි තැන කියලා හොයාගෙන් ඒක හදදාගන්න. ස්සෙල්ලාම කියන්නඕන් ඉංග්‍රී් කියන්නේ භාෂාවක් ඒක නිසා ඔවාට ඇත්තටම මේකි ගෙනගන්න ඕනි න මුලින්ම ඔයාගේ කම්මැලිකමත්තාරීන්න ඒවගේම ලේසි ක්‍රම හොයන කතාරන්න ගොඩක් සතියෙන් දෙකෙන් පැෑවිස ඇත්තරෙන් මේ වගේ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කරන්න කාටවත් බෑ ඇත්තම කතාාවවෙේක තමා ඉංග්‍රීසි හදාගන්න ඇත්තටම අපිට ගොඩ කාලයක් යනු අපේ උත්සාහය කැපවීම සහම් මහන්සිය මත ඒ කාලය අඩු වැඩි වෙනවා ඒ නිසා මුලිම ඔයා බේසික් ඉගලිස්ටික හදදාගන්න ඒක කියන්නේ නෞුන්න එකක් කියනෙ මුකද ඇඩ්ර්බ එකක් කියනමුකදෑ. ජෙක්ටි් එකක් කියනෙමුකක්දද තෙන්සෙස් වර්ග මොනවද. මෙන්න මේ වගේ දේවල් ඔයා ඉස්සෙල්ලාම හරියට අද්‍යනය කරලින්න. පොඩි නෝට් එකක් කදදාගන්න ගොඩාක් ලොකු නෝට් හදාගන්න දෙයක් නෑ. ඔයාගේ ප්‍රැක්ටිස් එක මද තමයි ඉංග්‍රීසි ඔයා කවදද කොයි වෙලාවෙද කතා කරන්න කියන එක තීරණය වෙන්නේ. ඒක නිසා, පොඩි නෝට්ටිකක් හදාගන්න ඒව මුල ඉඳලම හරියට අත්්‍යනේ කරන්න. දෙක දිනපතා මුොනොමහරි ඉංග්‍රීසියෙන් ලියන්න වැරදුනාට කමක් නෑ මොනවහරි මනව මහරුවය ආසධයක්වෙන් පුළ ඔයා ගැන්න වෙන්න පුුවන් ඔයාගේ බල්ල ගැන වෙන්න පුළුවන් පපුස ගැනවෙන්න පුළුවන් ඔයාගේ අම්ම තාත්ත ගැන වෙන්න පුළුවන් ඔයයාගේ පොඩ්ඩි මනවහරි චූටි මාතෘකාවක් අරගෙන ඒක ගැන මොනව හරි දෙයක් වවා ඉංගලිෂ්ුවලින් හැම දාමලියයන්න. තු වෙනක තමයි ඉංග්‍රීසි සිින්දුවහන්න. කොලයකේව ලියාගන්න ඊට පස්සේ ආයිසිින්දුව දාර ඒව තාලේට කියන්න මුලදිම බැරිවේ ප්‍රැක්ටිස්කරොත් බැරිවෙන්නේෙ නැහැ. ඒ නිසා අත්තාරීන්න එපා අනිවායමේදේ කරන්න. හතර්වෙනයක තම්මයි ඉංගලිස්් ෆිල්ම්ස් බලන්න. මුලදිම සප්ටයිටල්ස් එක බලන්න පස්සෙ පස්සෙ ඒවා නැතුව බලන්න පුරුදවෙෙන්න්න ඉගලිස්් කාටන් ඔය වගේ ගොඩක් දේවල් තියෙනෝ, ඉතකොට කවුරහරි කතා කරන දේවල් මේ වගේ දේවල් හොඳට අහන්න සහ බලන්න. ළඟ එක තම්මා ඉංග්‍රීසි පත්තර පොත් කියවන්න වෙනමම පොතක්කරගෙන ඔයාට අහුවෙන් අලුත්වචන ලියාගන්න ඔයා පොත් දහයක්ගෙන ලේක උඩිම් පල්ලින් දහ පාරක්විතර කියෝනොට වඩා ඔයා එක්කම පොතාරගෙන දැමත නෑමත දහ පාරක්විතර කියවන එක තම අනිවාරම ප්‍රයෝජනවත්තු වෙන්නේ ඒ කියන ඔය අලුත්වචචන පාඩන් කරන්න ඉංග්‍රසි වචන පාඩන් කරන්න කම්මැනි කෙනෙක්නා ඔයාට අරමම කියපු ක්‍රමේ අනිවාරයම ප්‍රෝජනවත් වේ හයි වග තමයි ඔයා නින්දට යන්න කලින් ඉංග්‍රීසි අලුත්වචන පහක් මෙන්ෙහි කල්ල නිදාගන්න. ඒ වගේම ආයුදයට නැකිටිද්දි අර ඔයා රැෑ පාඩං කරගත්තු ඉංග්‍රීසි අලුත්වචන ආයමත් හිතිමෙනෙහි කරන්න. හත් වෙනේග තමයි, කන්නා අඩි ඉස්සරටිකිිල මොනවම හරි දෙයක් කතා කරන්න. අරමංවාට මුලදදිම කිව්වන මොනවමහරි දවසකට එක පාරක් මොනවමහරි ඉංග්‍රීසි එලියන්නිි කියෙලා ආන්න ඒ ලියොප එක කන්න අඩි ඉස්සරටිගෙහිල්ල කියවන්න. ඔයාට කතා කරන්න කෙනෙක් නැතිවුනාට මින්න මේ කන්නාඩට ඉස්ස රටිගිල්ල ඔයාගේ මූුණ බලාගෙන ඔයාම ඉංග්‍රීසි කතා කරන එක අතිශේම ප්‍රායෝගිකයි. අට වෙනේග තමයි හොඳ සවන් දෙන්නේෙක් වෙන්න. උදින් අහන් ඉන්න ගෙනෙකොට පුළුවන් හුන්තිින් භාෂාව හසුරවන්නක් වෙන්න මෙන්න මේක නිසා ඔයා උදදේහවස ඉංග්‍රීසි කතාවකට විනාට විශස්සගාන අනිවාරයෙන්මහන්න. නමවෙෙන එක තමායි ඉංග්‍රීසි YouTubeුබ චැනල් බලන්න ඒවගිතියන අභ්‍යාස ඒවයි උගන්වන දේවල් හරියට ඉගෙනගෙන ඒවට ඔයා දන්නති දේවල් නෝට්ට එකක් කදාගන්න කම්මැලිවෙන්නේ පා ලේසික්‍රම හොයන්න යන්න එපා ඕනම දෙයක් අපිට ලබාගන්න ඕනෙනං අපිට අනිවාරෙන්ම මහන්සි වෙන්න වෙනවා. අවසාවිදියට කියන්න තියන්නේ ඉංග්‍රීසිවල්ට ආදරේකරන්න ඒක භාෂාවක් ඒ අමාරුුණෑ ඒ වගේම ඔය ඉංග්‍රීසි දන්න කෙනෙක් නම් නොදන්න අයට කියල දෙන්න. නොදන්නයට වැරදුනාට කවදාවත් ඒකට හිනාවෙන්නේ යන්න එප්පා. ඒවගේ හැමවිලෙම පොසිටව්විදියට හිතන්න. ඔයා හැමවිලේම ඉංග්‍රීසි කතා කරන හැටි ලියන හැටි හසුරෝන හැටි හැමූ මිස්සරහවයා ඉග්‍රීසි කතා කරන හැටි මේක නිතප නිතිපතා. ඔයාගේ මනසින් දකින්න. ඉංග්‍රීසි කියන්නේ භාෂාවක් ඒක නිසා මේක දවසීන් දෙකින් කරන්න පුළුවන් වැඩක් නෙවේ අනිමාරයෙන් සැලකිය යුතු කාලයක් යනවා ඔයාගේ උත්සාය කැපවීම සහ ඉවසීමමතමේ හැමදේම තීරණය වේ. අලුත්පාඩමකින් හමුවමු ගිහින් එන්නම් සුබ දවසක්වේවා හැමටම.